අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ දේශකයන්න් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජාරාමාධිපති කළුබෝවිටියන රුවන්කන්ද රාජමහා විහාරවාසී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි හැම දිනාටම වාසනාවන්ත සන්ධ්‍යාවක් වේවා රාත්‍රියක් වේවා තෙරුවන්ගේ අනන්ත ගුණ මහිමෙන් ඔබ සියලු දෙනාම සුරැකේවා ආරක්ෂා වේවා විශේෂයෙන් අප මුහුණ දී සිටින කොවිඩ් බිහිසුණු වසංගත ස්වරූපයෙන් මිදී හැම දිනාටම නිදුක් නිරෝගී ජීවිතයක් සලසා ගන්නට මේ පුණ්‍ය මහිමයන් ධර්ම දානමය පුණ්‍ය මහිමයන් හැම දිනාටම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව පදනම් කරගෙන අද දවසේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා අද මේ උදෙසා තම දායකත්වයගෙන ක්‍රියා කරනවා ඊටාම පුණ්‍යවන්ත පිරිසක් කල්යාණි තමරා පුෂ්පා රෝහණ සුද්ධර්මා යන දයාරත්න පවුලේ දූ දරුවන් විසින් ඔවුන් බොහෝම පුණ්‍යවන්ත පිරිස් ඔවුන් අඳුම් වශයෙන් තමන් කවර ප්‍රදේශයක ජීවත් වෙනවාද යන්නවත් ප්‍රකාශ කරන්නට සඳහන් කර ඇත්තේ නැහැ. ලස්සන කවියක් සටහන් කර තිබෙන නිසා මා ආරම්භයේ අවසානයේ එය සඳහන් කරන්නට විශේෂයෙන් කැමතියි. මෙත් බුදු හිමිගේ පාමුල බණ අසන විට මේ පිං කමද නිබඳව සිහි වෙයි අපට මල්දන් පුදා උත්තම මව්පිය නමට එක්වී සවන් දෙමු net fm බනට කියලා බොහොම ලස්සනට සරලව පදවැල් ගොතා තිබෙනවා විශේෂයෙන් එහිදී කියවෙනවා මල්දන් පුදා උත්තම මව්පිය නමට මේ ධර්ම දේශනාව උතුම් මව්පියන්ගේ නාමයට උපහාරයක් කරකොට ධර්ම පූජාවක් කරනවාය කියන අර්ථය තමයි එහි සඳහන් වෙන්නේ. අපි සියලු ප්‍රාර්ථනාවන් විශේෂයෙන් මෙතේ බුදුන් දැක නිවන් දකිනදා මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය ධර්මය එයයට සිහිපත් වේවායි එයය කරන ප්‍රාර්ථනාව එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේහි අපි ඔබගේ අවධානයට යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා අපි පසුගිය දවසක විශේෂයෙන් ඔබට
ධර්මදේශනාවකදී මතක් කළා සති කිහිපයකට පෙරදී අපේ දෙමව්පියන්ගේ දැඩි අවධානයට ලක්විය යුතු ගැටලුවක් වශයෙන් නිවෙස්වල දරුවන්ගේ සුරතෙහි අද දවසේ අනිවාර්ය උපකරණයක් බවට පත් වී තිබෙන ජංගම දුරකථන එහෙම නැත්නම් පරිගණක අන්තර්ජාල ආශ්‍රය කරගෙන හුදෙකලා වූ දරුවන් විනෝදයේ සොයාගෙන යන්නට ගේම්ස් භාවිතා කරන ආකාරය ගැන අපි සඳහන් කළා. ඒකේ බිහිසුණු බව සඳහන් කළා. එයින් ජාතිය වෙනසෙන ආකාරය සඳහන් කළා. මං හිතන්නේ අපි පසුගිය සතියේ ඇසුවා එහි බිල්ල එහි බිල්ලක් ගේම් යක්ෂයා විසින් ගිල ගන්නාලද ආදරණීය දරුවෙකුගේ බිල්ලක් බිලි ගැනීමක් අපි දුටුවා. මාතර රොටුඹ ප්‍රදේශයෙන් තමයි ඒ දරුවා ගේම් බිල්ලට ගොදුරු වී තිබුණේ. ඔබ මාධ්‍යෙන් පුවත්පත් සහ ගුවන් විදුලි රූපවාහිනී සියලු මාධ්‍යයන්ගෙන් මේ කතාව ශ්‍රවණය කළා. සමහර මාධ්‍ය මේ සම්බන්ධයෙන් විශේෂ වැඩසටහන් පවා ඉදිරිපත් කළා මනෝ වෛද්‍යවරු සම්බන්ධ කරගෙන. ඒ නිසා අපි අදත් ඔබට කියා සිටින්නේ මෙය නොතකා හරිය යුතු නොසලකා හරිය යුතු අසා පසෙකට දැමිය යුතු ප්‍රශ්නයක් නොවේයි. මේ ජාතිය වඳ කරන මේ ජාතියේ මුල් සිඳ දමන විතරක් නෙමෙයි ඔබට ඔබේ දූ දරුවන් අහිමි කරන භයානක සූදුවක් බවට පත් වෙලා තිබෙනවා. මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 10 වෙනි ශ්‍රේණියේ ඉගෙනගත් මේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ඒ පාසලට පැමිණි දරුවෙක් පන්තියේ පළවෙනියා වන බව අම්මයි තාත්තයි මාධ්‍යයට කිව්වා. ඒ අය මේ දරුවා බරපතල ලෙස මේ ගේම්ස් වලට යොමු වීම නිසා අධ්‍යාපනයෙන් බැහැර වීම දැකලා එයින් මුදවා ගැනීම සඳහායි මේ ෆෝන් එක දුරකථනය සංගවා තිබුවා කියලා කිව්වේ. අවසානයේ ඒ වේදනාව විඳගත්තේ දිවිනසා ගැනීමෙන්. අවසානයේ ඒ අම්මටයි තාත්තටයි එකම දරුවා අහිමි වූ බව සඳහන්. එතකොට මේ ආරම්භයවත් අවසානයවත් නොවේ. මීට පෙරත් මෙවැනි සිදුවීම් අපමණ සිදු වුණා. මේ ගැන අප විශේෂ වෙනමම දේශනයකුත් සිදු කොට තිබෙනවා. මේවා ඇසූ සමහර අය අපට කියා සිටියා සැබවින්ම ඔව් අපේ ගෙදරත් අපත් මුහුණ දෙන මේ ප්‍රශ්නය අපට විසඳා ගන්න බැරුව සිටින්නේ. අපි අප්‍රමාණ අසරණ භාවයට පත් වී සිටින්නේ. එනිසා පින්වත් දෙමාපියනි වැඩිහිටියනි මේ ගැන කල්පනා කර බැලිය යුතුමයි. විශේෂයෙන් ඒ පුතා අනාගතේ දක්ෂ විද්‍යාඥයෙක් වෙන්න තිබුණා. දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න තිබුණා. දක්ෂ ගුරුවරයෙක් ඉංජිනේරුවෙක් ව්‍යාපාරිකයෙක් පාලකයෙක් දේශපාලඥයෙක් එහෙම වෙන්න හිටපු දරුවෙක් නේද මේ අකාලයේ සූදුවකට ගොදුරුනේ. ඒ නිසා මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැවතත් නැවතත් සිදුවන්න ඉඩ තියන්න එපා ආදරණීය දෙමාපියනි. ඔබේ දරුවන්ට ආදරෙන් මේ දේවල් කියා දෙන්න. මේ උම්මත්තක ස්වභාවයට යොමු වී යත්නම් වහාම ඔවුන් මානසික වෛද්‍යවරුන් වෙතට රැගෙන යන්න, වැඩිහිටියන් වෙතට රැගෙන යන්න, ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙතට රැගෙන එන්න, ඔවුන් සමග කතා කොට එහි ආදීනව කියා දෙන්න, මේ නිදසුන් ඔවුන්ට පෙන්වා දෙන්න, ඔවුන්ට අනාගතයේ තියෙන අඳුර පෙන්වා දෙන්න, ඔවුන් අනාගතයේ ඔවුන්ට යා හැකි ස්ථාන දිසා නැතින් පෙන්වා දෙමින් ඒ මග වලකා ගන්නට එපාය කියන අදහස ඔවුන්ට පැහැදිලිවම ඔබ කියා දෙනවා නම් මං හිතනවා මේ වෙෂණයෙන් ඔවුන් මුදවා ගන්න බැරි වෙන එකක් නැහැ. රජය නිහඬයි, බලධාරීන් නිහඬයි. ඔවුන් Tamanට හැකි දේ කරන්නේ නැහැ. ඔවුන් දුරකතන සමාගම් වලට මුදල් හම්බ කර ගැනීමට ඉඩකඩ සලසා දී තිබෙනවා.
එනිසාම ඒවායේ ගුදුරු බවට මේවා පත් වෙනවා මේක හරිම අවාසනාව මේක අලුත් පරම්පරාවේ නව විෂයක් කියලා කියනවා මේක අලුත් ලෝකයට ප්‍රවේශ වීමක් කියලා කියනවා ඉතින් මේ ඇත්තටම අවසාන වශයෙන් ඔබට දරුවන් අහිමි වීම නම් දරුවන් පිස්සු වෙන එක නම් දරුවෝ අවසාන වශයෙන් ගිලගන්නේ මේ පරාජිත යක්ෂයන්ගේ ලෝකයට නම් ඒ තැනට ඔබේ දරුවන් ගෙනියන්න ඔබ කැමතිද කියන කාරණාව අපි අද දවසේ ධර්මදේශනාවේ පෙරවදන හැටියට සිහිපත් කරනවා අද දවසේ අපි ඔබට දිගහරින්නේ පූජාවලියෙහි 92 වන දහම් දෙසුමයි පැය 91ක් පුරා පරිච්ඡේද 25ක් පුරා අපි ඔබට මේ අපූරු ග්‍රන්ථයේහි රසමුසු තැන් සාකච්ඡා කරලා තිබෙනවා ඊයේ පෙරේදා දවසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය එතුමිය මේ පූජාවලි දෙසුම් සහ පූජාවලිය කියවීමෙන් ලද උත්තේජනය අප සමග ප්‍රකාශ කළ සැබවින්ම ඇය දකිනවා බුදු පුත් හිමියෝ නම් එසේ මෙසේ යතිවරයෙකු නොවේමයි ධානයකින් මේ ග්‍රන්ථය කළාදැයි සැකසහිතයි කියලා කිව්වා දැහෙන් ගතව මිසක් මෙවැනි පෙළහරක් ග්‍රත්ගත් කරුවෙකුට කළ නොහැකියයි අදහස් පළ කළා ඒ තරම්ම රස මුසු දහම් සාගරයක් පූජාවලියේ හැම පදයක් පදයක් පාසාම ගැබ්බෙලා තිබෙනවා මේවායේ රස විඳගන්නයි අපි දරුවන්ට උගන්වන්න ඕනි මේවායේ එන රස මුසු තැන් මේවායේ එන ගැඹුරු තැන් මේවායේ එන ජීවිතාදර්ශ මේවායේ එන ධර්මකාරණා මේවා සැබවින්ම ජීවිතයක් ගොඩනගා ගැනීමට කවර කාලයක වුණත් උපස්තම්භක වෙනවාය කියන බව කාටවත් තර්කයෙන් බැහැර කරන්න බෑ ඉතින් ඒ නිසා තමයි අපි මේ සෑම සිකුරාදා රාත්‍රියකම ගුවන් කාලයේ පැයක් net fm රේඩියෝව වෙන් කර දී තිබෙනවා ඔබේ ජීවිතයට මේ අභිවෘද්ධිය රැගෙනින් එනිසා සුවහසක් ශ්‍රාවකයන් නිදි වරා සිට රාත්‍රියේ මේ දෙසුම අසා මිස නින්දට යන්නේ නැහැ විශාල පිරිසක් තාම හොඳින් අසා ගීතයද හොඳින් අසා සවන් දී ඒ රස මුසු තැන් ජීවිතයට සම්බන්ධ කරගන්නට කල්පනා කරමින් සිටිනවා ඒ හැම දිනාම මගේ ජාතියට වාසනාවක් යන්න අද දවසෙත් මා මතක් කරනවා පසුගිය දහම් දෙසුමේදී අපි ඔබට කතා කළ කාරණාව නැවතත් සාරාංශගත කරනවා එහිදී අපි ඔබට විශේෂයෙන් බොහොම අපූර්වට ලස්සනට සාක්‍ය කෝලිය යුද්ධය ඔබ හමුවට රැගෙන ආවා දඹදිව අද අපට වන්දනාව අහිමි වෙලා තියෙනවා සැබවින්ම අපේ රටේ වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් ඔය කොරෝනා වසංගතයේ එන්නට පෙර ආතුව දඹදිව වන්දනාවේ මං හිතනවා ලංකාවෙන් එක දවසට 4500ක් දඹදිව වඳින්නට යන්න පුරුදු වී සිටියා එසේ වන්දනා කළ පිරිසට මේ කියන දේවල් හරියට තමන් දැසින් දුටු දේ මැවි පෙනෙන්නාක්සේ ඌ බව බොහෝ දෙනා අපට කතා කර පසුගිය දෙසු මාස අපට එසේ කිව්වා ඒ නිසා බුදුසිරිතේ තාම වැදගත් කතාන්දරයක් හැටියට මේ රෝහිණී නදියේ ජලය ජල අරගලය වාර්තා වුණත් එය සැබවින්ම අපද එතන සිටියාක්සේ ඒ දැක්ම ඔබ වෙත ගෙනෙන්නට අපට පුළුවන්කම ලැබුණා අපි ඔබට සියල්ල විස්තර කළා ශාක්‍ය වංශිකයෝ ගොවියෝ කෝලිය වංශිකයෝ ගොවියෝ කුඹුරු වැඩ කරන්න වතුර ගන්න රෝහිණී නදියෙන් එක්තරා නියං කාලයක ආපු ස්වල්ප වූ
ජල ප්‍රමාණය බෙදා හදා ගන්නට නොහැකිව ගොවියන් අමුණු බඳින්නට තමන්ගේ පැත්තට විතරක් වතර හරව ගන්න කල්පනා කළා අනෙක් පැත්තේ ඒ අමුණ බිඳ තමන්ගේ පැත්තට හැරෙව්වා ගොවියන් අතර ගැටුමක් හැදුනා ගොවි නායකයෝ එකතු වුණා ගම් මුලා දෑනියෝ එකතු වුණා මැති ඇමතිවරු එකතු වුණා යුව රජුන් මහ රජුන් එකතු වුණා කෙලස්සන කතාව තමයි මේ ආරංචිය අවසානි මහරජුන් කරා යනකොට මුල කොතනද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක වාර්තා වුණේ එහෙමයි. ගොවියා ගිහින් ගොවි නායකයාට කිව්වේ දෙක එකක් දෙකක් කරලා. ගොවි නායකයා ගිහින් මුලා දෑනියාට කිව්වේ දෙක 10ක් කළා. මුලා දෑනියා ගිහිල්ලා ඇමතිවරුන්ට කිව්වේ 10 100ක් කළා. ඒ ඇමතිවරු යෝ රජුන්ට කිව්වේ 100000ක් කළා. එතකොට බලන්න වාර්තා කරණය සිදු උණු අඩුපාඩුව තමයි අවසානයේ මහා යුද්ධයක පෙරනිමිති පහළ කළේ අවසානයේ බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දකිනවා එතනට වඩිනවා නෑයන්ට අනුග්‍රහ පිණිස වැඩම කරලා මේ ජලයද වටින්නේ මනුෂ්‍ය ජීවිතද වටින්නේ කියලා ඕන්ගෙන් ප්‍රශ්න කරනවා මනුෂ්‍ය ජීවිතයි වටින්නේ කියලා කිව්වහම මිනිස්සුම එහෙනම් ඇයි වතුරට අරගල කරගන්නේ කියලා දේශනා කරපු ගාථා දෙකක් අපි ඔබට එහිදී විශේෂයෙන් සඳහන් කළා සුසුකං වත ජීවාම වේරි නේසු අවේරිනෝ එහිදී කියා සිටියේ මේ වෛර කරන මිනිසුන් අතරෙහි වෛර නොකර ජීවත් වෙන්නාම පුජ්‍යලයාට සුසුකං සැපවත් බවක් ඇති කරගන්න පුළුවන් ඒ වගේම එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළවා සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ලෙඩවිච්ච මිනිසුන් අතරේ ලෙඩ නොවි ජීවත් වීමයි වැදගත් වෙන්නේ කියලා අදටත් ගලපාගෙන මා ඔබට සඳහන් කළා අපූර්ව ගීයකුත් අපි අවසානයේ ඇහුවා අද එතෙන් සිටයි කතා බහ ගොඩ නැගෙන්නේ දැන් පින්වත්නි ඊටාම පැහැදිලි බුදුරජාණන් වහන්සේ මේ 80000ක් එකපසක රජවරු තව පසෙක 80000ක් රජවරු සිවුරඟ සෙනග සහ දෙපස සියලු ජනයා මේ සියල්ලෝම මේ බුදු පියාණන් වහන්සේගේ දේශනාව අසා අන්තිමේදී සියලු දෙනාම ධර්මාව බෝධය ලැබුවා විතරක් නෙමෙයි අපි කතාවේ අවසාන කළේ රජුන් දෙනුවර රජුන් ෂමා කරවා බිසෝ වරුණුදු වල්ලබයන් මල්බෑයන් හා සමා කරවා ගංගෝදකය හා යමුනෝදකය සේ නොවෙනස් කොට වදාළසේ කවදාවත් ඒ අය වෙනස් නොවන පිරිසක් බවට පත් කළා කවදාවත් වෛර නොකරන පිරිසක් බවට පත් කළා විශේෂයෙන් ඔවුන් ඔවුන් සමාව භජනය කළා සමාව ගත්තා බලන්න බුදුරජාණන් වහන්සේ මේ අයට පන්දන ජාතකය දේශනා කළා තිත්තිර ජාතකය දේශනා කළා රුක්ඛ ධර්ම ජාතකය දේශනා කළා අත්තදණ්ඩ සූත්‍රය දේශනා කළා මේ සියලු දේශනාවන් ඇසූ සියලු දෙනාම එකිනෙකාට ක්ෂමාව අරගෙන නැවත වරක් කවදාවත් නොසිඳෙනසේ මේ සබැඳියාව දියුණු කරගත්තා අද අප එතෙන් සිටයි ඔබට කියන්නේ එවේලෙහි දෙනුවර රජුන් හා බිසෝවරු එතකොට ඔන්න දෙපිරිස දෙනුවර රජුන් හා බිසෝවරු දැන් මේක ලස්සන කතාව තමයි සාක්‍ය ජනපදයේ රජුන්ගේ බිසෝවරු කෝලිය කෝලිය ජනපදයේ රජුන්ගේ බිසෝවරු සාක්‍ය හරිම ලස්සන අන්තර් සම්බන්ධතාවයක් එතන තිබුණ බව පේනව නේද එතකොට මේ දෙපස් මේ දෙගොල්ලම අප බුදුන් අද මෙතෙන්නට වැඩ වදාළ හේින් මිස අපට ඊතාමත් වූ හානි වෙයි
දැන් මේගොල්ලන්ට වැටහෙන්න පටන් ගන්නවා තේරෙනවා බුදුහාමුදුරු අද නොවැඩියා නම් මොකද අපට වෙන්නේ අපි දෙපිරිසම එන කොටාගෙන ලේ ගංගාවක් ගොඩනගා සදාතනික වෛරක්කාරයෝ බවට පත් කරගන්නවා දන්නවනේ වෛරය පටන් ගත්තොත් එක තැනකින් ඒක කවදා අවසන් වේද කියන්න බෑ දේවදත්තගේ වෛරය සේරි වාණිජ ජාතකයේදී ආරම්භ වෙලා මොන තරම් සංසාරෙ දිගට 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 ආවත් අන්තිමට බුදු වෙච්ච වෙලාවේ දක්වාම ඒ වෛරය එහාට මෙහාට හුවමාරු වෙවි පැමිණි අයරු ඔබ දකිනවා ඒ නිසා ඒ ආරම්භය නැති කළා ඒ ගැන මේ අය සතුටු වුණා එහෙම සතුටු වෙලා බුදුහු අප මෙලවත් රකිති පරලවත් රකිති අපගේ නෑ උතුමානෝ බුදු ඌයෙන් මිස සක්විති රජ වුණන් අප හැම තබා සතර මහ දිවයින රජහුම වුන් පිරිවර එසේ වූ උතුමානන් අපගේ රජ කුලෙන් බුදුව සෙසු මහනුන් පිරිවර ඇවිදිනාසේ නොයේදී අනේ කල්පනා කරන දේ මේ සක්විති රජ වුණා නම් සියලු රජවරු අපේ නෑ උතුමානන්ට වඳිනවා යටත් වෙනවා එතකොට දැන් බුදු වෙච්ච නිසා සෙසු මහනුන් පිරිවර ඇවිදිනවා ඒ නිසා දැන් මේගොල්ලන්ට උනේ ඒගොල්ලොත් මේ පිරිවරට එකතු වෙන්න මොකද ඒගොල්ලෝ කළේ ඕනවුන්හා මන්ත්‍රණය කොට ඔක්කොම එකිනෙකා අතර සාකච්ඡා කළා ඒගොල්ලන්ට ඌමනා වුණේ දැන් අපේ නෑයා බුදුහාමුදුරුවෝ අපේ ඒ බුදුහාමුදුරුවොත් එක්ක ඉන්න ඕනේ අපේ මහණුන් අපේ භික්ෂූන් වෙන වෙන අය නොවේ එහෙම ඒගොල්ලෝ කල්පනා කළා එහෙම කල්පනා කරලා සාක්‍ය රජකුමරුවන් 250කුයි කෝලිය රජකුමරවරුන් 250කුයි 500ක් රජකුමරුවන් බුදුන්ට පුදා ගියහ මෙතනට එකතු වෙච්ච මේ 80000 රජවරුන් අතරින් බොහෝම ස්වල්පයක් එක පැත්තකින් 250යි කුමාරවරු අනික් පසින් කුමාරවරු 250යි 500ක් බුදුන්ට තෑග්ගක් හැටියට පූජා කළා තෑග්ගක් දුන්නා වගේ තමයි කියවෙන්නේ එතකොට තෑග්ග තමයි මේ කුමාරවරු 500 තෑග්ගට හේතුව තමයි මේ වැළලෙන්නට තිබුණු දෙපාර්ශ්වය වෛරීව විනාශ වෙන්නට තිබිච්ච මාර්ගය නැති කළා ඔවුන් බොහෝම හොඳ මිත්‍රශීලී දෙපිරිසක් බවට පත් කිරීම ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මොකද කළේ ඒ 500ක් රජකුමරුවන් එතනදීම මහාන කොට ඒ අවස්ථාවේම පැවිදි කළා ආයි පන්සලට ගෙනියනකන්වත් හිටියේ නෑ ඊට පස්සේ දැන් නෑයන්ට හරි සතුටුයි ආවේ බුදුහාමුදුරුවෝ තනියම අඩුම වශයෙන් ආනන්ද හාමුදුරුවත් මෙතෙන්ට වැඩියේ නෑ යන්නේ නෑදෑයෝ 500ක් මහාන කරගෙන එතකොට බලන්න නෑදෑයෝ කොයි තරම් සතුටු වෙන්න ඇද්ද මිනි පිරිවරු සිතුමිනි රුවනක්සේ රජ මහනුන්ම පිරිවරා දෙවුරම් වෙහෙරටම වැඩිසේක මැණික් පිරිවරු සිතුමිනි රුවන කතා කරුවාගේ බස සහ කතා කරුවාගේ නිර්මාණ කෞශල්‍ය උපමා කෞශල්‍ය ඉතාම ලස්සනයි මිනි මැණික් පිරිවරා ගත්ත සිතුමිනි රුවන චින්තාමානික්යක් වගේ රජ මහනුන්ම පිරිවරා රජමහනුන් ඒ කියන්නේ ශාක්‍ය කෝලිය රාජකුමාරවරුන් දැන් මහන වෙලා ඒ අයත් පිරිවරාගෙන බුදු පියාණන් වහන්සේ දෙවුරම් වෙහෙරටම වැඩම කළා දැන් ඊට පස්සේ සිදුවෙන දේ තමයි ඉතා වැදගත් යුද්ධය අවසන් කවුරුත් දැන් සාමකාමී වුණා හැමදෙනාම සහජීවණයටපත් වුණා ආයි කවදාවත් යුද වදින්නේ නැහැ කියලා පොරොන්දුණා එකිනෙකාට සමාව ගත්තා තෑගි දුන්නා දෙපාර්ශ්වෙන්
පන්සීයක් රාජකුමාරවරු මහනුන් බවට පත් වෙලා. දැන් ඔය ටික කරලා ගෙවල් වලට ගියහම ගෙවල් වල ලොකු ගැටලුවක් ඇති වෙනවා. මොකද්ද බලමු. 500ක් රාජකුමාරවරුන්ගේ රූපනන්දාවෝය තුල්ලනන්දාවෝය සුන්දරී නන්දාවෝය කල්යාණි නන්දාවෝය ශ්‍රී නන්දාවෝය ලක්ෂණ නන්දාවෝය පදුම නන්දාවෝය චන්දමුඛීය පදුමමුඛීය ආදාසමුඛීය සුන්දරී මුඛීය යනාදී 500ක් විසෝවරු පුරුෂ වියෝගයෙන් පෙලෙන්නා වූ අන්න ඒගොල්ලන්ට අතෙන්දි පූජකලාට දැනුනේ නැහැ. ගෙදරට ගියාම ස්වාමිවරු නැතිවීමේ ඒ විරහව මේගොල්ලන්ට දැනෙන්න පටන් ගත්තා. දැන් බලන්න මේ ලස්සන නාමාවලිය ගොඩ නැගූ හැටි බලන්න. මට හිතෙනවා නන්දා කියලා කියවෙන්නේ එක එක්ක ශාක්‍ය වංශිකයෝ එක්ක කෝලිය වංශිකයෝ මුඛී මුඛී කියලා කියවෙන්නේ තවත් ඒ දෙකෙන් එක එක ලස්සන පාරම්පරික පරම්පරා නම්ගම් විය හැකි පදුම නන්දාවෝය චන්ද මුඛීය ලක්ෂණ නන්දාවෝය ආදාස මුඛීය ඊටාම ලස්සන පෙළ ගැස්මක් කතා කරවාගේ අපේ බුද්ධ පුත්‍ර හාමුදුරුවන්ගේ වාකිරිගල ලෙනේ ඉඳන් ධානයේකට සමවැදීසේ ලියු පූජාවලියේ බස් පෙළහරයි ඒ දැන් පින්වත්නි විසවරුන්ට ස්වාමි පුරුෂයන් නැතිවීමේ විරහ වේදනාව දැනෙන්න පටන් ගන්නවා ඒගොල්ල මොකද කළේ සොරපත් යවා ඔන්න බලන්න සොරපත් යවා සොරපත් යවනවා කියලා කියන්නේ මොනවද පත් කියන්නේ මෙතන පත්‍ර ඒ පත්‍ර කියන අදහස තුල තියෙන්නේ තමන්ගේ අදහස් ලියා යවූ ලියුම් වෙන්නට ඕනි ලිපි මගින් තමන්ගේ අදහස් අර පැවිදි වෙලා ගිය ස්වාමි පුත්‍ර මහනුන්ට කියා යවනවා ඒ විතරක් නෙමෙයි සොර පඳුරු යවා කාටත් පුරා තෑගි භෝග යවනවා දැන් මේ විසෝවරුන්ට දැනුණු වේදනාව නැති කරගන්න ඒගොල්ලෝ කරන දේ මං හිතන්නේ ඕනෑම විටක විශේෂයෙන් අපිට මේ නූතනේ උනා දකින්න පුළුවන් විදේශ රටක රැකියාවට ගිය ස්වාමි පුරුෂේ වසර ගණනාවක් Tamanට දකින්න නොලැබෙනකොට ඒ බිරින්දෑවරු අප්‍රමාණව නිවෙස්වල සිට මෙසේ පණිවුඩ යැවීම ලිපි හුවමාරු කිරීම සහ කෑම බීම තෑගි භෝග ආදිය සකසා විවිධාකාරයෙන් පිටත් කර යවන්නට වෙහෙසෙනවා ආන්න ඒ වගේ තමයි මේ බිරින්දෑවරුත් කළේ පෙර තමන් කළ ප්‍රිය කතා හා සලකුණු කියා යවා මතක් කරනවා gedara innakota karapu lassana katha lassana weda ඊළඟට අනාගත බලාපොරොත්තු පිළිබඳව තියාගත් අදහස් මේ ඔක්කෝම කියා යවලා සංවේග උපදවා මහනදන් පිරීමෙහි උත්සාහ මද කොට සස්නේහි උකටලී කරවති දැන් හැමදාම කෑම එකක් එනවා ඇති ලියුමක් එනවා ඇති පළතුරු ටිකක් එනවා ඇති මේවා අතර කලින් කරපු ආදරය ගැන ලියුම් ලියලා එවනවා ඇති භික්ෂුවට පෘථග්ජන සිත් වෙනස් වෙන්න පටන් ගන්නවා කතා කරුවා පැහැදිලිව සඳහන් කරන්නේ සස්නේහි උකටලී කරවති දැන් ඒගොල්ලෝ එදා බොහෝම කැමැත්තෙන් මේ රජවරුනේ පූජකලේ ඒ රජවරුනේ මේකට යන්න කියලා කිව්වේ එහෙම කියලා පැවිදි වෙලා ගියාට දැන් සිත්වල පැවිද්ද නැහැ දැන් මෙයාලට නැවත ගෙදර යාමේ සිත් පහළ වී තිබෙනවා ඒ නිසා කාන්තාවෝ බිරින්දාවලු කොහොම හරි උපක්‍රම කරලා කරලා එතැනට පොළඹවා ගන්නවා
ඉන් පස්සේ මොකද වෙන්නේ එකල ස්වාමි දරුවෝ මේ කාරණා දැක බුදු පියාණන් වහන්සේගේ බුදු කරුණාවෙන් මේ සිදුවෙන ක්‍රියාවලිය අවබෝධ කර ගන්නවා මේ මහණුන්ට ඇති වෙලා තියෙන ගැටලුව මේ මහණුන්ගේ මහානකම් සිඳ බිඳ ලන්නට බිරින්දෑවරු වෙහෙසෙන හැටි දැන ගන්නවා බුදුහාමුදුරුව මොකද කළේ 500ක් රජ මහණුන් ඉරිදි බලයෙන් හිමාල වනයට ගෙන යනවා මේ 500 දෙනාම එක වරම එකට අරගෙන හුදෙකලා කරනවා ගෙනහිල්ලා හිමාලයේ හුදෙකලා කරනවා හුදෙකලා කරලා කුණාලනම් විලදී කුණාලනම් විලදී කුණාලනම් ජාතකය දෙසා සෝවාන් කොට එතකොට ඔන්න මේගොල්ලෝ අරගෙන යනවා හිමාලයේ කුණාලනම් විලට ඒ විල ළඟ ඉඳන් කියපු කතා ටික තමයි කුණාල ජාතකය කියලා කියන්නේ අපේ ජාතක පොතේ බොහෝම දරුණු ජාතක කතාවක් ඉතාම ජනප්‍රිය ජාතක කතාවක් ඒ වගේම මං හිතනවා ස්ත්‍රී චිත්තය පිළිබඳව කරුණාකාරණා ඉලිදරව් කරන අටියෙන් රචිත උවද පොදුවේගත් කල්ලි කවර කාලයක උව මනුෂ්‍ය ස්වභාවය වටහා ගැනීමෙහිලා කුණාල ජාතකයේ යන අතුරු කතා වලිය අතිශයින්ම වැදගත් මා කැමතියි ඔබට එහි එක් අවස්ථාවක් මේ සඳහා නිදසුණක් වශයෙන් පළ කරන්න මෙහි කුණාල ජාතකයේ යන එක් අතුරු කතාවක එනවා එක්තරා රජෙකුට බිරින්දෑවක් ඉන්නවා රජ බිසවක් අග්‍රමහේසිකා මේ අග්‍රමහේසිකාව සමග රජ මැදුරේ ඉහළ මාලයේ සියලු සැප පහසුකම් ඇතුව මේ අය සිටිනවා එක් දවසක් මේ රජතුමා පුරෝහිතද සමග රාජ්‍යෙහි සංචාරය කරන්න යනවා එසේ සංචාරයේ කොට ආපසු එන කල්හි මේ රජමාලිගාව අසල විශාල දඹගසක් තිබෙනවා මේ දඹගස ඉහළට නැගී අතු එහාට මෙහාට පැතිරී තිබෙනවා මේ දඹගස නිවෙස්නකොට එක්තරා විරූපී පිලා පිලවෙක් කියලා අපි කියන්නේ පිලවෙක් පිලවා කියලා කියන්නේ අතපය විරූපී වූ ශරීරාංග විකලාංග වූ ඊටාම ප්‍රේතේකු යයි සිටිය හැකි තරමටම ශරීරය ඊටාම දූවිලි වර්ණගත වෙච්ච අතපය අවසංග වෙත්ත ඇඟිලි පවා හරියට හැම දෙයක්ම විකලාංග වෙච්ච කෙනෙක් එවැනි කෙනෙක් මේ දඹගස මුල වාසය කරනවා එතකොට පින්වත්නි මේ රජතුමා එදා මේ පිලාවා දකිනවා දැකලා පුරෝහිතට කියනවා මේ වගේ පිලවෙකු සමග ආශ්‍රය කරන කාන්තාවොත් ලොව ඇද්ද එහෙම කියනවා ඒක අර විරූපී මිනිසාට ඇසෙනවා ඒ මිනිසා එක වචනයක් කියනවා मुखद वचने मे दंबगेन्नलाकेन मे गसतम य दिल दिम क्यूहम रजतुमाटे प्रश्नवा रजतुम पुरोहित मुखदे मिनिया क्यूवे मे गसतम एक दिल क्यूवे यही अरुत कुमकद हनवा इतकोट पिन्वात्नी පුරෝහිතයා කියනවා රජතුමනි කෙසේ වෙතත් ඔබතුමන් අද රාත්‍රියේ ප්‍රවේශමින් ඉන්න සිරියහනට ගියාට පස්සේ නිදි ලැබුවාසේ නොනිදා ඉන්න කිව්වා තදින් නිද්‍රාවට වැටුණාසේ නොනිදා ඉන්න කියලා කිව්වා පුරෝහිතගේ උපදෙස් පරිදි රජතුමා එදා සිරියහනට ගොස් වේලාසනින්ම නින්දට වැටුණාසේ
නොනිදාම පහන් කළා. මධ්‍යම රාත්‍රිය ආවා. තම යහනේම සිටින තමන්ගේ අග බිසව සෙමින් නැගිටිනවා. සෙමින් නැගිට ඇය යහනෙන් බැස යනවා. ඇය යන්නේ මුළු තැංගෙට. ගොස් ආහාර පිඟානක් සකසාගෙන එයද කිසිල්ලේක සාගෙන සෙමින් සෙමින් සීමැදුරු කවුලුවට යනවා. එතැනට ගියහම පින්වත්නි අර විශාල දඹගසේ අත්තක් එතැනට නැමී තිබෙනවා. මේ බිසව අර අත්තට නගිනවා. අත්ත දිගේ ගොස් ගස දිගේ බඩගාමින් පිලා ළඟට යනවා. පිලා ළඟට ගියහම පිලාට එදා කෑම පරක්කු වෙලා. පිලා හරි කේන්තියෙන් හිටියා. පිලා මොකද කළේ? බිසව ගිහින් පිලා ළඟින් වාඩි වුණාම කේන්ති ගිය පිලා වෙර වීරිය අරගෙන කම්මුලට වේගෙන් පහරක් දෙනවා බිසවගේ. ඒ වේගය ඒ වේගවත් පහර නිසා බිසවගේ කනේ දමා තිබුණු කුණ්ඩලාභරණය කැඩි කොච්චර උඩට ආවද කියනවනම් අර සඳුළු තලයට වැටෙනවා. රජතුමා දැන් මේ සියල්ල බලාගෙන ඉන්නවා. කුණ්ඩලාභරණය රජතුමාගේ දෙපා ළඟට වැටෙනවා. ඊට පස්සේ රජතුමා බලා සිටිනවා මේ බිසව මේ පිලාට කෑම කවනවා. ඔක්කොම කරලා අනාචාරයේ යෙදිලා එළිවෙන ජාමේ ආපහු ගහින් බඩගාලා උඩට ඇගේ රූපලාවන්‍ය කාමරයට ගිහිල්ලා හොඳට මුළු ඇඟ පුරාම සඳුන් උලාගෙන බොහෝම ප්‍රවේශමින් සිරියානට ඇවිල්ලා හොඳ බිරිඳක් වගේ නිදියනවා. එතකොට දැන් රජතුමා සියල්ල අවබෝධ කර ගන්නවා. නිශ්ශබ්දව ඉන්නවා. ඉඳලා පසුදින රාජසභාවට ගොස් මැදුරේ සියලු කතුන් සියලු අභරණ පළඳා වහාම විනාඩි කිහිපයකින් රාජසභාවට එන්න නියෝගයක් කරනවා. දැන් අගබිසවට ලොකු ගැටලුවක් තියෙනවා. කුණ්ඩලාභරණය දෙකෙන් එක කණක විතරයි තියෙන්නේ. අනිත් කණේ කුණ්ඩලාභරණය නැහැ. එතකොට දැන් ඔක්කොගෙම ආභරණ තියෙනවා. අහනවා අගබිසවගේ කෝ අනිත් කණේ කුණ්ඩලාභරණය? ඇය කියනවා රන්කරුවා විසින් ගෙනිච්චා අලුත් වැඩියාවකට ගෙනාවේ නැහැ කියලා. රජතුමා වහාම රන්කරුවා ගෙන්නනවා. රන්කරුවාගෙන් අහනවා ඇයි ඔබ මගේ බිසවගේ මේ කුණ්ඩලාභරණය අලුත් වැඩියාවට ගෙනින් තවමත් ගෙනත් නැහැ? රන්කරුවා කියනවා එහෙම දෙයක් මා දන්නේවත් නැහැ කියලා. ඊට පස්සේ ඇය බියටපත් වෙනවා. ඇය වෙව්ලන්න පටන් ගන්නවා. රජතුමා මොකද කළේ? තමන්ගේ සාක්කුවක දාගෙන හිටපු අර කුණ්ඩලාභරණය ඇගේ දෙපා මුලට දානවා. ඇය අතිශයින්ම බියටපත් වෙනවා. ඇය ඒ මොහොතේ දැනගන්නවා සිදු වූ සියල්ල රජතුමා අවබෝධ කරගෙන දැනගෙන සිටින්නේ. රජුගෙන් ජීවිතය ඉල්ලා අඬන්න පටන් ගන්නවා. එහෙත් රජතුමා වදකයින්ට නියෝග කරනවා මේ බිසවගේ මරණ දණ්ඩනය, ඇයට මරණ දණ්ඩනය නියම කරන ලෙස. අනතුරුව ඇය පහකොට වෙනත් බිසවක් අග්‍රමහේසිකාව බවට පත් කරගන්නවා. දඹගස කපා දානවා. නැවත එසේ කාන්තාවකට නොබසින්න. මේ කුණාල ජාතකයේ අතුරු කතා රාශියෙන් එකක්. පින්නති බුදුහාමුදුරුව මේ කතාව භික්ෂූන් වහන්සේලා 500 දෙනාට කියා චිත්තය විශේෂයෙන් එහිදී ස්ත්‍රී චිත්තයේහි ස්වરૂපය, මොකද ඔවුන්ගේ පැවිද්ද කූටෝපායෙන් සිඳින්නට වෙරදරන කාන්තාවන්ගේ චිත්තය සිත අනාචාරී සිත ගැනයි සඳහන් කළේ. හැබැයි මේ කතාව සැබවින්ම පොදු මානුෂිකත්වය පිළිබඳ කරන විවරණයක් විනා එක් පාර්ශ්වයකට විතරක් අදාළව
කෙරෙන දෙයක් නොවන බව ලෝක විචාරයේදී අපට පේනවා. ඒ නිසා ස්ත්‍රී පුරුෂ කියා කිසිදු ભેදයක් නැහැ. උන්මත්තක රාගියකට අනිවාර්යෙන් තමන් ඉන්න තැනවත් තමන් වසන්නේ කවුරුන් සමගදවත් තමන් යන්නේ කවුරුන් වෙතටදවත් නොසිතා තමන්ගේ උමතුරාගය සතපා ගන්නට ඔවුන් ක්‍රියාත්මක වෙනවාමයි. නූතනයේ අපිට ඇතිතරම් නිදසුන් දකින්න පුළුවන් ඇතැම් විට පුංචි දරුවන් පවා මරා දමා තම උම්මත්තක කාමය සංසිඳුවා ගන්නට හැසිරෙන නූතන මිනිසුන් අපේ සමාජය තුළ අප්‍රමාණව සිටිනවා. ඒ නිසා මේක හුදෙක් ස්ත්‍රී චිත්තය විතරක් නෙමෙයි පොදු මානසිකත්වය පොදු මිනිසාගේ චිත්තය විශේෂයෙන් මතක තියාගන්න ඕනේෙහිදී උම්මත්තක රාගිකයන්ගේ ස්වરૂපය නිරූපණය කරන කතා වස්තුවක් හැටියට. ඉතින් මේ කුණාල ජාතකය පුරාම අපි දකින්නේ එවන් කතා පුවත්. ඒ නිසා මිනිස් මනසේ විකෘති රාගිකයන්ගේ බෙහෙසනු ස්වરૂපය කවරාකාරදැයි යමෙකුට විමසා බැලිය යුතුනම් ජාතක පොතේ ඔබ යා යුත්තේ කුණාල ජාතකයේ අතුරු කතා පුවත් සමූහය කියවා ගන්නටයි අධ්‍යයනය කරන්නටයි. බුදුහාමුදුරුව එක කතාවකින් නවතින්නේ නැහැ. කතා රාශියක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ අය තුල ඒ අදහස බින්දෙන කම්ම නැති වෙන කම්ම ඒ අයට මේ කතා ඉදිරිපත් කරනවා. අනතුරුව තමයි පින්වත්නි ඒ මහා සමය සූත්‍රය දේශනා කරන්නේ. මහා සමය සූත්‍රයක් දේශනා කරලා සියලු දෙනාටම අමා මහ නිවන් දක්වා සංසාර සාගරයෙන් ගොඩනගා ගෘහවාසේහි ලෝභය හා ස්ත්‍රීන් කෙරෙහි කාම තෘෂ්ණාව අහසට පොළොව සේදුරු කරවා වදාළසේක. මුළුමනින්ම නැති කළා. මුළුමනින්ම නැති කළා. නැවත කවදාවත් ඔවුන්ගේ ඒ බසට වහවැටි නැත්නම් ඔවුන්ගේ බසට ගොදුරු වී තමන්ගේ උතුම් පැවිදි ජීවිතය නසා ගන්නට ඔවුන් කල්පනා කළේ නැහැ. දැන් පින්වත්නි ඒත් බිසෝවරු මේ කිසිවක් දන්නේ නැහැ. බිසෝවරු පෙරසෙයින්ම නැවත නැවතත් අර ක්‍රියාවලියෙම යෙදෙනවා. බලමු කතා කරුවා කොහොමද ඒ කියන්නේ. බිසෝවරු ඔබ රහත් බව ඌ බව නොදැන පෙරසේම සරුප කියා යවති. අර කලින් වගේම ලියුම් ලියලා කෑම හදලා කැවිලි පෙවිලි හදලා පෙට්ටිවල දාලා රහසේම පන්සලට යවනවා. එකල ඒ භික්ෂූන් වහන්සේ මොකද කළේ? ගිහි වාසය මේ ජාතියෙහි තබා මතු ජාතියෙහිද දුරු කළම්හ. ආපහු පණිවිඩේ එවනවා. අපිට ගිහි සුවයක් නැහැ. අපි ගිහි සුවය මේ ජාතියෙදි විතරක් නෙමෙයි මතු සංසාරෙටත් නැහැ. ඒ සියල්ලම අපි දුරු කළා. නිවන් සුව විඳිමින් සිටියම්හ. නිවනට යමු උනා. ওই විදියට නිවන් සුවයෙහි රසදත්ත උන්ට කාම සුව නම් ගැරවිල් කුණක්සේ පිළිකුල ගැරවිල් කුණක්සේ පිළිකුලටපත් කළා. එසේ හේයින් තෙපි තෙපි අප හැම ප්‍රාර්ථනා නොකරව රහතුන් පැතීම නම් සුලං බදන්නා වෙන්න සඳට අත දිගු කරන්නා වෙන්න අප නොපතා තෙපි තෙපිදු තපස් කොට සසරින් ගැලවී ගන්ව. ආන ලස්සන උපමාවලින් කියන හරියට හුළඟ අපි බදන්න උත්සාහ කළොත් කවදාවත් හුළඟ බදන්න බෑ. අහසට අත දික කළා හඳ අල්ලන්න උත්සාහ කළොත් කවදාවත් හඳ අල්ලන්න බෑ. අන්න ඒ වගේ මේ භික්ෂූන් ටිකනම් ආයි කවදාවත් අල්ලන්න බෑ කියලා දන්වමින් හොඳ අවවාදයකුත් කියලා එවනවා. මොකද්ද අවවාදය? සසරින් ගැලවි මේ බිසෝවරුන්ටත් කියනවා ඔබලාත් මේ සසරින් ගැලවෙන්න වෑයම් කරන්න ඕනි කියලා. ඔන්න පින්වත්නි ඔතන තමයි
භික්ෂුණී ශාසනයක් ආරම්භ වීමට බීජය හටගත් තැන. මේ ලෝකයේහි සම්බුද්ධ ශාසනයෙහි මෙතෙක් දින කිසි විටකත් භික්ෂුණී ශාසනයක් පිළිබඳව කතා බහක් උනේ නැහැ. ඔන්න දැන් බලන්න භික්ෂුණී ශාසනයකට මූලික බීජය මූලික පදනම මේ අනුව ගොඩනැගෙන හැටි. දැන් 500ක් විසෝවරු තම ස්වාමි භික්ෂූන් සියලු දෙනා නිවන් මග ගිය බව දැනගෙන වැන්දබුවාසයට වඩා අපිදු තපස් කරමෝ නම් යහපතයි. ඒගොල්ලොත් කල්පනා කරනවා අපිත් නිකන් වැන්දබුවන් බවට පත් වෙලා මෙහෙම ඉන්නවට වඩා නරකද තපස් ජීවිතයට යොමු වීම. අන්න ඒක තමයි මතක තියාගන්න භික්ෂුණී ශාසනයෙහි සමාරම්භකයන්ගේ ගෞරවය හිමි වෙන්නේ ශාක්‍ය කෝලිය මේ බිසෝවරු 500ටයි. ඒගොල්ලෝ හැමදෙනාම යන්නේ කවුරු ළඟටද? මහා ප්‍රජාපති ගෞතමීන් වෙතටයි. ගිහිල්ලා ස්වාමීනි අප හැමදෙනාත් කැඳවාගෙන බුදුන් කරා ගොස් මෙහෙනි සස්න අනුදන්වාගෙන මහනුව මැනමයි ආචාර්ය කළා. නායිකාවක් තෝරගන්නවා. හැමෝම තනි තනිව මහන වෙලා එහෙම නෙමෙයි සංවිධානගත වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ තවම භික්ෂුණී ශාසනයක් මෙහෙනි සස්නක් අනුදැන වදාලා නැහැ. ඒ නිසා එය ප්‍රකාශයට පත් කරවා ගැනීම සඳහා ඒකට අවශ්‍ය හොඳම කෙනා තෝරා ගන්නවා. ඒ තමයි ජ්‍යෙෂ්ඨතම කාන්තාව, හැම දිනාගෙම නායිකාව, දෙපසේම ජ්‍යෙෂ්ඨතම කාන්තාව මහා ප්‍රජාපති ගෞතමිය බුදු හිමියන්ට කුඩා කල කිරිපොවා හදා වඩා පෝෂණය කළ මෞතුමිය, කිරි මෞතුමිය. ඒ නිසා ඇයට ගිහිල්ලා මේ කතාව කියනවා. එකල බුදුහූ පිය රජ්ජුරුවන්ගේ ආදාන පූජාවට වැඩ බන්දු සංග්‍රහ නිසා නිග්‍රෝධාරාමේ වසනසේ. මේ දිනවල තමයි සුද්ධෝදන රජ්ජුරුවන්ගේ පරිනිර්වාණය සිද්ධ වුණේ. ඒ පරිනිර්වාණ අවස්ථාවට සහභාගී වෙන්න වැඩම කළ බුදු පියාණන් වහන්සේ නිග්‍රෝධාරාමේ වැඩ සිටියා. එකල එවිට මහා ප්‍රජාපති ගෞතමිය බිසෝවරුන් සමග ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි, නන්ද කුමාරයන් රාහල කුමාරයන් වැනියන් ගිහි ගෙයි හැරගොස් නුඹ වහන්සේ කෙරෙහි මහනව වසන කල රජ්ජුරුවනදු නිවන් පුර ගිය කල එකලා වූ මා වැනියන් ගිහි ගෙයි විසීමෙන් කම් නැත. බුදුහාමුදුරුවන්ට ප්‍රතික්ෂේප කරන්න බැරි කාරණාවක් බලන්න. නන්ද කුමාරයත් ඔබ වහන්සේ ළඟ, රාහුල කුමාරයත් ඔබ වහන්සේ ළඟ, සුද්ධෝදන රජ්ජුරුවොත් දැන් මිය පරලෝ සපත් වුණා. දැන් මා පමණක් මේ ගිහිගෙය වැසීමෙන් ඇති ඵලය කුමක්ද? මා පමණක් හුදෙකලාව වාසය කිරීමෙන් ඇති ඵලය කුමක්ද? ඒ නිසා මහන වීමට කැමැත්ත තියෙනවා, භික්ෂු ශාසනය අනුදැන වදාරන්නයි කියලා බුදුහාමුදුරුවන්ගෙන් මේ මහා ගෞතමිය ආයාචනා කළා. ඊළඟට බුදුපියාණන් වහන්සේ කල්පනා කරනවා භික්ෂුණී ශාසනයක් අනුදැනිය යුතුද, භික්ෂුණී ශාසනයක් ප්‍රකාශයට පත් කළ යුතුද. ඒ විදියට කල්පනා කරමින් මෙය තව කාලයක් එහාට යවන්නම කල්පනා කෙරුවා. මොකද භික්ෂු ශාසනයත් ආරම්භ වෙලා තවම අලුත්. භික්ෂු ශාසනයේ අප්‍රමාණ අර්බුද ගැටලු ඇති වෙලා තියෙන වෙලාව. සමහර කෙනෙක් භික්ෂු ශාසනය ඇතුලේ විවිධ ගැටලු ප්‍රශ්න හදන වෙලාව. ඔවුන් මේ සසුන හරියට තේරුම් ගත්තේ නැති වෙලාවක කාන්තා පැවිද්දත් අනුදැන වදාලොත් ඊටත් වඩා ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එබැවින් බුදුපියාණන් වහන්සේ ඇගේ ඉල්ලීම පළවෙනි වර ප්‍රතික්ෂේප කළා, දෙවෙනි වර ප්‍රතික්ෂේප කළා, තුන්වෙනි වාරේත් ප්‍රතික්ෂේප කළා. අන්තිමට එහෙම ප්‍රතික්ෂේප කළාම තමයි කල්පනා කළේ මේ 500ක් බිසෝරු කියනවා ප්‍රජාපති ගෞතමයට, එහෙනම් අපිම පැවිදි වෙලා අපි ගිහිල්ලා පැවිදි වෙලා අපි කසාවත් පොරවාගෙන කේශ කලාපය කපලා
අපි ගිහිල්ලා ආයාචනා කරමු. අන්න ඒ විදියට භික්ෂුණී ශාසනය ඉල්ලාගෙන යන ගමනක් පිළිබඳවයි අපි ඔබට ඊළඟ 93 වෙනි ධර්මදේශනාවෙදි කතා කරන්නේ. එනිසා අද දවසේ භික්ෂුණී ශාසනයට පදනම වැටුණු ආකාරය පිළිබඳවයි මේ දේශනාවේදී ඔබට අහන්නට ලැබුණේ. ඒ නිසාම අප තෝරාගත්ත අපේ භික්ෂුණී ශාසනයෙහි නිවි සැනසුණු අපමණ භික්ෂුණීන් ගැන කියවෙන බොහෝ කතා තියෙනවා. කිසා ගෞතමී පටාචාරා ඔය වගේ විශාල චරිත ගොඩක්. ඉතින් ඒ නිසා කිසා ගෞතමියත් පටාචාරා ගැනත් කියවෙන අපූරු ශාන්ත වූ ගීය පියල් ජයසංක විසින් පද රචනය කොට ක්‍රිෂාන්ත එරන්දක විසින් ගායනා කරනවා. කිසා ගෞතමී නුඹයි අම්මේ මියගේ දරුපෙම කරපින්නාගෙන ගෙන්ගෙට ගිය පෙර දවසේ පටාචාරා නුඹයි අම්මේ අහිමි වූ දරු සෙනෙහස ඉල්ලාගෙන වීදි පුරා ගිය බුදු සමයේ. බොහෝම අපූර්ව ගීයක් මේ ගීතේ රස විඳින්නයි මා ඔබට ආරාධනා කරමින් අද දවසේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. මෙත් බුදු හිමිගේ පාමුල බණ අසන විට මේ පින් කමද නිබඳව සිහි වෙයි අපට මල්දන් පුදා උත්තම මව්පිය නමට එක් වී සවන් දෙමු net fm බණට කියලා සඳහන් කරන්නේ කවුද? කල්යාණි තමාරා, පුෂ්පා, රෝහණ, සුධර්මා යන දයාරත්න පවුලේ දූ දරුවන්. ඒ අය මේන් බලාපොරොත්තු වෙනවා අප හදා වඩා යහපත් පුරවැසියන් කිරීමට වෙර දැරූ දෙමව්පියන් හා අප අවට ගැවසෙමින් අප දිරිමත් කර සතුටු කර අප හැරගිය ආදරණීය ඥාති මිත්‍රාදීන්ට පින් පිණිස මේ පින්කම හේතු වාසනා වේවා. දෙමව්පියන් ඇතුළු ඒ අයගේ ජීවිතයේ ගොඩනැගෙන්නට හැම ආකාරයෙන්ම ශක්තියක් වෙච්ච ධෛර්යයක් වෙච්ච සියලුම දෙනා මේ පින් අනුමෙලා අනුමෝදන් වෙලා ඒ අයට සංසාරේ සියලු දුකින් මිදී ලබන ශාන්ත නිවනින් සැනසෙන්නටයි මේ අයගේ ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව එලෙසමිශ්‍ර සිද්ධ වේවා. ඒ වගේම දායකත්වය දරූ දයරත්න පවුලේ දූ දරුවන් හැම දෙනාටමත් සෙත් වේවා, ආශිර්වාද වේවා, නිදුක් නිරෝගී සෝය චිරජීවනයම වේවා. අප සමග මේ මොහොතේ එකතුව ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සෝය චිරජීවනය වේවා. කෙලවර අමා මහ නිවණින් සැනසෙන්නට හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං.